ආයිබුවන් සෛරි ශුද්ධ වූ කලාවේ අග්‍රඵලය සොයා යාම. ඒක හිතන තරම් ලෙහෙසි පහසු කටයුත්තක් නෙවෙයි. කලාව පිළිබඳව එක එකයි එක එක අදහස් දක්වනවා. සමහරු කියනවා කලාව කලාව සඳහා පමණක් කියලා. තවත් සමහරු කියනවා කලාව මිනිසුන් සඳහා පමණක් කියලා. ඔහු මතවාද කාලයක ගොඩක් හැවතුණා. නමුත් මම දන්නා සහ කියවා හඳුනාගත් කාරණා අනුව කලාව කියලා කියන්නේ ඇත්තටම රස විඳින්න තියෙන දෙයක්. ඉතින් මෙවන් වූ කලාවක එක කොටසක් පිළිබඳව තමයි අපි අද විතරක් නෙමෙයි මේ ස්වෛරී වැඩසටහන පුරාවටම සාකච්ඡා කරේ. නර්තනය පිළිබඳව. නර්තනය ගත්තහම නර්තනය ඉස්මතු කරගන්න වඩාත් අලංකාර කරගන්නට උදව් වන තවත් කලාවන් ගොඩක් තියෙනවා. සංගීතය, වේශන රූපණය, මේ ලයිටින්, ආලෝකකරණේ පවා නර්තනය මුදුන්පත් කරගන්න, නර්තනය ලස්සන කරගන්නට ඉවහල් වෙනවා. ඒ පිළිබඳව අපි කතා කරනවා අදත් මේ වැඩසටහනෙන්. මේ ඔබ බලාපොරොත්තුවෙන් සිටි ස්වෛරී. ස්වෛරී අපේ වැඩසටහනේ සම්පත්දායකින් සම්ප්‍රදාය හොඳින් හදාරා ඒ පිළිබඳව අධ්‍යයනය කරලා සම්ප්‍රදාය අතික්‍රමණය කරමින් කලාවේ රසතැන් සොයා ගිය සුවිශේෂී පුද්ගලයන්. අපේ කතානායකයා පිළිබඳව අමුතුවෙන් හඳුන්වා දෙන්නට අවශ්‍ය නැහැ. චන්න සර් චන්න විජේවර්ධනයන් පිළිබඳව මටත් වැඩිය හොඳට ඔබ දන්නවා. ආයුබෝවන් චන්න සර්. ආයුබෝවන් මිත. අපේ රටේ ඉන දක්ෂ නර්තන ශිල්පියෙක්, මුද්‍රණාට්‍ය ශිල්පියෙක් සාවිබන්දු විද්‍යාපති මහත්මිය ආයුබෝවන් ඔබතුමන්ට. ආයුබෝවන්. ඇඳුම් නිර්මාණය පිළිබඳව අපේ රටේ ඉන්න අති දක්ෂ නිර්මාණ ශිල්පියෙක් සහ ආචාර්යවරයෙක්. ඉතින් එතුමාත් අපේ රටේ සම්ප්‍රදායන් පිළිබඳව හොඳින් අධ්‍යයනය කරමින් තමයි ලෝකයට අපේ නිර්මාණ ගෙන යන්නට උත්සාහ කරන්නේ. ආයුබෝවන් සේනගිරි සිල්වා මහත්මයා, තුන්දෙනා ඉතාමත්ම ආදරයෙන් පිළිගන්න. දැන් ඔබ හිතන ඇති මොනවද අද අපි කතා කරන්න කියලා. අපි සංගීතය පිළිබඳව කතා කරා. අද අපි ස්වෛරී වැඩසටහනේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නර්තනය සඳහා රංග වස්ත්‍රාභරණ කොහොමද පාවිච්චි කරන්නේ සහ වේශ නිරූපණය කොහොමද නිවැරදි ආකාරයට පාවිච්චි කරන්නේ කියන කාරණේ පිළිබඳව නේද චන්නස? කොහොමද ඇත්තටම අපි මේක නිවැරදි විදිහට පාවිච්චි කරන්නේ? මේ තමයි මම ප්‍රථමයෙන්ම කියන්නේ. මම බොහොම ආඩම්බරෙන් මෙතන වාඩි වෙලා ඉන්නේ. මගේ වම් පැත්තේ ඉන්නවා මෝස්ත නිර්මාණ කලාවේ ඉහළමින් එකන අද කවුරු හරි ඉන්නවා නම් ලංකාව නියෝජනය කරන ලෝක හැමතැනම ඉන්නේ ඒ ඉන්න සේනක ඩිසිල්ල ගෝලේ. ඒ ගත්ත මම දන්න. මගේ දකුණු පැත්තෙන් ඉන්නේ පරිපූර්ණ කලාකාරකෙන් අපේ කාලේ වීරයා ඉන්නේ මේ රයිබන්. ඔබ හරි බිරේට කලින් ඉන්නේ නැටුම් වගේම නර්ථ නිර්මාණය වගේම එනවා මෝස්තර කලාව. හුඟ දෙනෙක් මෝස්තර කලාව ගැන රවි කතා කරන්නේ අදනේ. හැබැයි මෝස්තර කලාව ගැන කතා කරන එතුමගේ පියා ඉඳන් එන්නේ. මටත් වාසනාව ලැබුණා බිම ඉඳගෙන අයිස් ක්‍රීම් කෑලි වලින් පුරේ ඩිසයින් කරගෙන මතකද? බින්දෙන් අපි මහරාය වෙනකම් මේ කරීට බින්දන එකෙන් අදටත් මම නිර්මාණය කරන එතනින් තමයි එන්නේ. මොකද අපි රංග වස්ත්‍රාභරණ. අපිට හොඳ මුලක් ආරම්භයක් තියෙනවා. දූතල ආඩම්බරෙන් ඒක නම් මම කතා කරන්නේ ඒකයි. අරහේම් පරමාම්මා මට මතකයි. අපි ඔක්කොම මම චිත්‍ර මට චුට්ටක් අඳින්න පුළුවන්. බොහොම මරන් ඒ මේ මුල මෙතනින් එන හින්දා. කොස්ටියුම් ගැන කතා කරනවා නම් වටිනාකමින් අඩු ලාභම අඩුම රෙදි පාවිච්චි කරලා කරපු මුද්‍රණාට්‍ය තියෙන බොහොම විශිෂ්ට ඉහළව තියෙන මුද්‍රණාට්‍ය කරදී. වටිනාකමින් අඩු වුණාට කොස්ටියුම් එක වටිනාකමින් වැඩිම චලන තිබුණේ. වටිනාකම වැඩිම චලන තිබුණේ චිත්‍රසේන මහත්මයාගේ කරදි මුද්‍රණාට. අද වටිනාකමින් වැඩි ඇඳුම් තියෙනවා වටිනාකමින් අඩු චලන තියෙන කාලේ බවට පත් වෙගෙන යන අය බයක් තියෙනවා මට. ඔව්. මම හිතන්නේ මේ සෝමවන්ද මහත්තයා ගැන අපි ආදම්බරෙන් අපි හරි දරුත්ෙන් සලකන මහත්මේ ගෙල්ලඟල පන්තරේ ඉඳත් එතුමගේ සිතුම් දැක් ගන්න පුළුවන්. මම හිතන්නේ රයිබන්ද තාත්තා ගැන කතා කරොත් හොඳයි. ඔව් සර්. සෝමවන්ද විද්‍යාපති මහත්මයා අපි දන්නා ඉතුමා දක්ෂ චිත්‍ර ශිල්පියෙක්. ඊටත් අමතරව දැන් අපේ මේ වැඩසටහනට දාලා වන්නේ ඔබතුමන්ගේ පියා තමයි මේ රංග වස්ත්‍රාභරණ කියන එක අපේ සම්ප්‍රදායික ආපු වස්ත්‍රාභරණ මේ වේදිකාවට ගැළපෙන විදිහට නිර්මාණය කරලා ඉදිරිපත් කරපු සහ ඔබතුමා කලින් අපි නිකන් කතා කරන ටිකුව ග්‍රැමර් එක එහෙමත් නැත්නම් මේකේ ව්‍යාකරණය හඳුන්වා දුන් පුද්ගලයා කියලා. ඔව් පැහැදිලිවම 1940 දශකයේ චිත්‍රසේනයන්, පනිභාරතයන්, වසන්ත කුමාර, ප්‍රේම කුමාර වැන්නවුන් විශේෂයෙන් චිත්‍රසේනයන්ගේ බොහොම සියුම් රංග සංකල්ප ඔස්සේ අපේ සාම්ප්‍රදායික නැටුම් කලාව වේදිකාවට ප්‍රවිෂ්ට වෙනකොට
ඒකම අනිත් පැත්තෙන් එතුමා විසින් ලාංකීය මුද්‍රානාට්‍ය කලාවක් නිර්මාණය කරන යුගයේදී ඒට සුදුසු නූතන එහෙත් සාම්ප්‍රදායික ආරෙන් යුතු ඇඳුම් කලාවක අවශ්‍යතාව. ඒ අවශ්‍යතාව සපුරන්ට තමයි ඒ මොහොතේ මගේ පියා කොහොම හරි ඒ පිරිස අතර එක් පැත්තකින් චිත්‍රසේනයන්ගේ ශිෂ්‍යයෙක් හැටියට පටන් ගත්තේ නැටුම් ඉගෙන ගන්න චන්නගේ තාත්තා ප්‍රේමරත්න මාමයි මගේ තාත්තයි. මොකදනේ දැන් අපි තාත්තා නැටුව. ඉතින් එහෙම ඉඳලා ඒ අවස්ථාවේ ඒට අවශ්‍ය කරන නිවැරදි සහ කලාත්මක රංග වස්ත්‍ර ව්‍යාකරණයක් ශෛලියක් හඳුන්වා දීමේ පුරෝගාමිය තාත්තා. පසු කාලීනව එයා විසින්ම ඒකේ විවිධ විකාශනයන් යුගෙන් යුගයට ඒ 40 දශකයේ 50 දශකයේ 60 70 80 90 2000 දශකයේ වෙනකම්ම මිය යනකම්ම ඒ ඩෙවලොප්මන්ට්ස් ඒ වර්ධනයන් කලින් කාලෙට කරා. එක පැත්තකින් සාම්ප්‍රදායික නැටුමට අනිත් පැත්තෙන් නූතන නැටුමට අනිත් පැත්තෙන් මුද්‍රා නාට්‍ය සඳහා. ඒක තමයි මම හිතන්නේ තාත්තගේ විශාලතම දායකත්වය අපේ රටේ කලාවට කරපු. හැබැයි ඒකට මුල් වෙන්නේ ඔහුගේ චිත්‍ර ශිල්පය. ඒ වගේම රවි මේ මම අනිවාර්යෙන් මේ කියන්න ඕනේ මේ අපේ ගෙදරට ගියාම සෝමන්ද මහත්මිය නටනවා කන්නඩේට ඉස්සර. බොහොම හැබැයි ඒ ඉරියව්. හොඳ නර්තන ශිල්පී. අර කිව්වත් වගේ ඉස්සර නර්තන ශිල්පී. ශේෂ්ත්‍රයේ වැඩිම හිටිය නර්තනත් අපි දකින්නේ සේනවලම මහත්මයාත් එක්ක. මේ නටන හින්දා තමයි අච්චර ලස්සන රේඛාවල් එන්නේ. ඉතින් හොඳ ඇඳුම් නිර්මාණය කරන එක නර්තනයේද කළ හැකි වෙන්න ඕනේ. බෙරවාදනයට නර්තනය පුළුවන්. ඒක සම්බන්ධයි මේ වගේ. මොකද රේඛාව අඳුරන්නේ නැත්නම් ඒ චිත්‍රය අඳින්න බෑ. මේ සේනක ගැන කතා කරනවා නම් මෙතුමා අපේ ශාස්ත්‍රීය අපේ තෙල්මි නැටුම වේවා අපේ පහතර අපේ දෙවුල් ඇඳුම ගලායකුම වෙස් ඇඳුම සියලු දේවල් වලින්ම මේ මෝස නිර්මාණයට භාවිතා කරලා තියෙනවා. මේ ඇඳුම් වල මේ මමත් එක වැඩ කරා. මොකද අයිකමස් කියන වැඩ කරා. ඒ මට තාම මතකයි ඒක මිනිස්සු නැගිට්ට ඇත්තටම. මොකද ඒ නිර්මාණ කවුරුත් දැකලා නැහැ. ඒ මොකද ඒ කොස්ටියුම්ස් මිනිස්සු දකින්නේ නැහැ. අවුරුදු 2500ක් පරණ නැටුම් නිර්මාණ වල කොස්ටියුම්ස් මේ එන්නේ. ඉතින් මෙතුම එක හරි ලස්සනට මට ඇත්තටම චනස සේනක මේ මහත්මයෙන් අහන්න හිතුනේ එතුමාගේ මේ ඇඳුම් නිර්මාණ ශිල්පය පිළිබඳව කතා කරනකොට එතුමා අධ්‍යයනය කරනවා ඒ කාලේ ඉඳන්ම. දැන් ඇඳුම් වස්ත්‍රාභරණ පිළිබඳ අපිට ඉතිහාසයක් තියෙනවා. අපේ සිංහලයාගේ ඉතිහාසයේ තරම්ම දිගට විජය රජුරු අපේ රටට එනකොට කුවේණි කපු කටමින් හිටියේ. ඒ කියන්නේ අපිට ඒ කාලේ ඉඳන් නේද සේනක දිසිල කියන්නේ. ඊටාම මේ පොහොසත් සංස්කෘතියක් තිබ්බා අපේ රෙදි පිළිවෙල. ඒ විතරක් නෙමේ දැන් ගෝත්‍ර ගත්තොත් අපේ නාග යක්ෂ ගෝත්‍ර ඒ වගේ වලින්නේ ඔය පැවතීම් මෙහෙම ඇති වෙලා තියෙන්නේ. ඉතින් මේ වගේ රටකින් ඒ වගේ මේ සංස්කෘතියක් තියෙද්දී තමයි අපේ මේ නැටුම් මේ වගේ ඉතාම පොහසත් සංස්කෘතියකට පැවතිලා තියෙන්නේ. මම හිතන්නේ ඒකයි. ඒ වගේ අපේ ඒ රිච් හිස්ට්‍රි එක හන්දා තමයි අපේ බැංගුණත් නර්තනය ගත්තොත් කොස්ටියුම්ස් හරි ලස්සන. ට්‍රැඩිෂනල් කොස්ටියුම්ස් නෙමෙයි කන්ටෙම්පරරි කොස්ටියුම්ස් හරි ඕන එකක් කරන නැටුම් වලයි හැම එකම අපි හරියාකාරයෙන් ඒ සංස්කෘතිය රැකගෙන මේ 20 ශතවර්ෂයට මේක අපි ගෙනල්ලා තියෙනවා. ඒක හොඳට කියන්න පුළුවන්. මට හරි ආඩම්බරයි මේ මෙතුමාලා දෙන්න ගැනම. මොකද මේගොල්ලෝ ඉතාම හොඳින් වැඩ කරපු මේ ශිල්පීන් මේ මේ ශේත්‍රය රැකගෙන ඉතාම ලස්සන නිර්මාණ කරපු විශාරද දෙන්නේ තමයි. ඒ වගේම අපිත් ආඩම්බරයි ඔබතුමා ගැන. තුන්දෙනාගෙනම අපිත් ආඩම්බරයි. දැන් ආයි වෙස් ඇඳමට වෙස් ඇඳම ගත්තම වෙස් පස්තු තියෙනවානේ. ඊට සම්බරව එනවා මේ හඟලේ. ඒ පිරෙන්ද දැන් මෙතුමා මේක කාන්තාවන්ට ගන්නකොට වෙස් තට්ටුවන්නේ නැහැ. හැබැයි මේක බැලන්ස් කරලා සමබර කරලා මේ ඇඳුම ලස්සනට ගන්න එක තමයි දක්ෂකම. නිකම්ම අනුකරණය කරන අනිත් පැත්තට දාන එක නෙවෙයි. මේ සමබර වීමක් තියෙනවා. පහතින් නම් උඩටම සම්බර වීම ඇතුව මෙතුමා මේක නිර්මාණය වෙන්නේ. ඔව් මොකද මංගේ ඒ පිට රටවල මේ ෆැෂන් ෂෝස් කරනකොට මං ගියේ අපේ ලංකාව නියෝජනය කරමින් ලංකාව ඇඩ්වර්ටයිස් වෙන විදිහට තමයි ආභාෂය ගත්තේ කැන්ඩියන් ඩාන්සර් කොස්ට්යූම් වලින්. එතකොට ඒව කරනකොට ඉස්සෙල්ලාම කය ඔව් හුඟක් අය එක එක ඒවා කිව්වා කොහොමද මේ වෙස් නැට් වගේ ඒවා මෙහෙම ගන්න. අර එහෙම නෙමෙයි හැම එකම අපේ රටෙන් ආභාෂයක් ලබාගෙන
මං ඒකට මේ කිසිම අදහසයක් හානියක් නොකර ඒකෙන් ඒ අදහස් අරගෙන ක්‍රොෂේ කරලා අර මෙහෙම චෙස් ප්ලේට්ස් මේ හදලා තිනවා මෙහෙම බ්‍රාස් අරගෙන ෆුල් බීඩ් කරලා අර වගේ අවුල් හැරේ වගේ අවුල් හැරේ වගේ ඒ වගේ මේ දේවල් තියෙනවා අපි මේ ඉතිහාසයෙන් අපිට ගන්න පුළුවන් දේවල්. දැන් කියන්නේ බටහිර රටකට අපි යනකොට ප්‍රංශේ ඉතාලිය ඔය වගේ රටවල් වල අපි ගිහිල්ලා ඒ වගේ ෂෝ එකක් කරනකොට අපේ රටෙන්ම මේ යම්කිසි ආභ්‍යා භාෂාවක් ලැබපු නිර්මාණ තමයි අපිට ගෙනියන්න පුළුවන්. අපිට ඔය නිකන් මේක තැන් වලින් බටහිර රෙදි අරගෙන ගෙනියලා ඒ රටවල් වලට ගිහිල්ලා කීර්තියටපත් වෙන්න බෑ. ඉතින් මගේ ඒ ෂෝ සාර්ථක වුණේ චන්නසරත් මාත් එක්ක ඉස්සෙල්ලාම වෙස් නටනවා අපි. ඔව්. ඉස්සෙල්ලාම් ශිල්පියක් මම නටුව. වෙස් නටල ඒක දැක්කට පස්සේ ඒක නිර්මාණය වෙන පස්සේ නාගරාක්ෂ නටල ඊට පස්සේ නිර්මාණය වෙනවා. ඒතර මිනිස්සු දැක ගන්නවා අපි මොනතරම් පොහොසත් කලාවක් අපේ රටේ තියෙනවද කියලා. හ්ම්. දැන් අර අපේ මේ රංගවස් රබන පැත්තකින් තියලා අපේ ඇඳුම් ගත්තාම අපේ ඉතිහාසය එබතුමා කලින් අපි නිකන් කතා කරනකොට කතා කරලා අපේ මේ දියකච්චිය කියන ඇඳුමේ පව අපි කවි ලියලා තිබුණා ඒක. ඔව් දැන් කියන්නේ අපේ මේ කෞතුකාගාරයේ තියෙන ඇරණිම ඒ රෙදිපිලි වලින් එකක් තමයි ඔය දියකච්චිය කියන එක. දියකච්චිය කියන්නේ මෙහෙම මේ කුඹරට හරින ආණ්ඩ යනකොට අඳින නිකේ අමුඩේ වගේ මෙහෙම දිග පටියක ඔහොම රෙදි කෑල. ඒක ලියලා මේ කවි වලින් ගොතලා අතෙන් මේ ලියලා ඇඳුම් එක වියලා අර නූල් ගැනගෙන මට නම් හරිම ආඩම්බරයි මම දැකලම නැහැ ඒ වගේ සියුම් නිර්මාණ. ඉතින් හිතා ගන්න පුළුවන් අමුඩේකට ඒ වගේ සංස්කෘතියක් තියෙනවා නම් අනික් ඒවා කොච්චර මේ ඉහලින් තිබ්බද කියලා. දැන් අපේ රවි අපේ තෙල් මැදම ගත්තොත් නටන ඒ ශිල්පියා තමයි ඒක මහන්නේ. ශිල්පියම තමයි වෙස් ඇඳුමත් ශිල්ප අවුල් හැරි ගොතනවා විශේෂයෙන්ම පහතරට නැටුම් ඇඳුම්නේ ශිල්පියම තමයි සකස් කරගත්තේ බබලු වලින් ඒ වැඩ ඔක්කොම එකිනෙකට තියලා මහලා ඒක එතකොට දැන් ඇත්තටම අපේ සාම්ප්‍රදායික නැටුම් ශිල්පියා එයා හුදු නැටුම් ශිල්පියෙක් නැටුවේ පමණක් නෙවෙයි එයා මේ නැටුම් ඇඳුම් කලාව චිත්‍රය මොකද අපේ බලිය කියන ශාන්ති කර්මය ඇතුලේ බලි අඹන්නත් ඕනේ බලි අඳින්න ඕනේ සැරසිලි ටික කරන්න ඕනේ ගයන්න ඕනේ බෙර ගහන්න නටන්න මේ ඔක්කොම තියෙනවා. ඒතකොට සාම්ප්‍රදායික නැට්ටුවා කියන්නේ මේ ලොකු අපසරියක කලාවන් ගොඩක් දැනගෙන හිටපු කෙනෙක්. ඒක මේ සැහැල්ලුවෙන් ගන්න පුළුවන් කාරණයක් විතරක් නෙමෙයි. අද චනස ගොඩක් වෙලාවට මේ ගන්න නැට්ටුවා කියන ඇත්තටම නිකන් මේ කොපි කරන්න දක්ෂ කෙනාද කියලා හිතෙන තරමට නේද ටීවී එක දිහා බැලුවා මමත් හිතෙනවා. මම මෙතන කතා කරන ගමන් මම හිතන්නේ දෙදෙනාම එකඟ වෙයි. පාට කියන්නේ බොහොමත්ම ඉහළ දෙයක්. පාට කියන්නේ යම්කි ශක්තියක්. දැන් අපි ඇස් දෙක වහගෙන සුදු යන හිතුවත් අපේ කාචය රෙනවා. එහෙම මෙන්නම් කළු ගැන හිතුවත් කාචය වැහෙනවා. ඒ කියන්නේ යම්කි ශක්තියක් තියෙනවා. කළු කියන්නේ සියලුම පාටලු උරා ගන්න එක සුදු කියන්නේ සියලුම පාටල් පරවර්තන මම නිවැරදි කරන්නේ ඔව් එතකොට අපි මේ නිල් පාට කිව්වොත් මේ නිල් පාට කියන්නේ සියලුම පාටල් උරාගෙන මෙන්න මේ පාට එළියට එන අපේ නිල් පාට කියන්නේ ඒ වගේ මේ හැම පාටකටම යම්කිසි ශක්තියක් තියෙනවා එය අඳුර ගන්න නැතුව අපිට ඇඳුමක් නිර්මාණය කරන්න බෑ අපි කියමු සාමාන්‍ය වේදිකාව කරන කොටස් 9කට බෙදෙන එකට ෆ්ලෝ පාත් වේ කියලා එකක් තියෙනවා යා පාත් වේ කියලා දෙයක් තියෙනවා කොටස් 9 බෙදෙනවා ඔය කැමරාව වගේ තමයි එතකොට සමබරව කියලා මේ පැත්තේ 5යි මේ පැත්තේ 5යි දැම්ම සම්බරයි සමහරවල්ලට මේ පැත්තේ 3 දෙනෙක් ඉඳලා මේ පැත්තේ 7 දෙනෙක් ඉන්න පුළුවන් සමබර නැති වෙකේ එක පාට 3 දෙනෙක් ඉඳ පාටෙන් සම්බර වැඩි වෙනවා පාටලා මේ අපේ තියෙනවනේ මේ වර්ණ ඒකේ තියෙනවා මේ වෝම් කලර්ස් උණුසුම් වර්ණ ඔව් ඒ වගේම තියෙනවා හොඟා එතකොට කොම්ප්ලිමන්ටරි කලර්ස් එකිනෙක අලවිල් එක ගත්තොත් ඒ කොම්ප්ලිමන්ටරි ඒ වගේ වලින් ඒවා හරි වැදගත් ඒවා පාවිච්චි කරනකොට තමයි යම්කිසි දෙයක් නිර්මාණයකදී ඔව් ඇහැට බලාගෙන ඉන්නකොට සාර්ථක වෙන්නේ මේ වගේ මේ දැනුම තියෙනවා නම් විතරයි අපිට ඉතුරු ගමන් මේකට මේ කොස්ටියුම් එක කොහොම දාලා විෂුවල් එක මේකළු මෙහෙම ප්ලෑන් කරලා කරන හන්දා තමයි ඒවා සාර්ථක සාර්ථයට ගැලපෙන අපේ ඒක හරියට ඒක නොදැන නිර්මාණය කරන එක තමයි මෙතන ලොකුම ප්‍රශ්න වෙලා තියෙන්නේ. දැන් වෙස් ඇඳම් ගත්තොත් රිදි. ඔව්. දැන් අපි ගත්තොත් අපි වැටෙන වින්ටර්ස්, ඒ කියන්නේ සීත ගන්න. ඒ කියන්නේ නිල් පාට අඬට ඕන නැතින ඔයගල කියන්නේ. අපි ග්‍රීස්මනේ. අපි ඔටම් න අපේ පාට හැබැයි නිල් පාට ගන්න අපි නිල් පාට ගත්තොත් තමයි අර කවුන්ටර් කලර් එක තමයි පේන්නේ. හ්ම්. දැන් මොනවා හරි විරුද්ධ පැත්තනේ පේන්නේ වැඩි. දැන් අපි රත්තරන් වලින් වෙස් ඇඳුම ඇඳලා පන්දන් එළිය කියන්නේ මේ ඇම්බර් කලර් එක. ඔව්. පන්දන් එළිය දැම්මත් පොට්ට වෙනවා. පාට පේන්නේ නැහැ.
හැබැයි රිදී වෙස්තට්ටුවකට මම දැන් අපේ ශිල්පියෙක්ව අඳිනවා. අඳලා කන්දමක් කියලා පෙන්නන මොනතරම් විශ්නෙ දෙනවද කියලා. දැන් මේක එදා 2500 කට ඉස්සෙල්ලා මිනිස්සු දැනගෙන හිටියා. නැතු රත්තරන් තිබුණ නැහැ නෙමෙයි පිටකල ඔක්කොම තිබුණා. තිබුණනේ. එන් අපි රිදී. අපි උතෝ රිදී නේ නැන්නේ. රිදී අඳින්න හේතු එකක් වෙන්න පුළුවන්. රිදී අඳපම එන පෙනුම වැඩි රත්තරන් කියන්නේ මිලක් පමණයි. කලාත්මක පැත්තෙන් එළියට එන රිදී. සර් අපි වැඩිපුර මේ ගැන කතා කරමු පොඩි විරාමයක් අරගෙන. රංග වස්ත්‍රාභරණ ගැන කතා කරනකොට අපිට වන්නම් ගැන කතා නොකරම බෑනස අපේ වන්නම් 18 ගත්තොත් එක එකට එකක් වෙනස්. දැන් ගජගා වන්නම ගත්තොත් හස්තියෙකුගේ ගමන් විලාසයේ ඒ සඳහා සුදුසු අඳුම නිර්මාණය කරගන්න ඕනේ. මෙහෙම කියලා එකක් අපිට දකින්න අපිට මේ නිර්මාණය කළා නෑනේ. මෙන්න මේක තමයි ඒකට සුදුසු අඳුම කියලා නර්තන ශිල්පියා විසින් නිර්මාණය කරගත යුතුයි. එසේ හිතන්නේ කොහොම වෙන්න ඕනේ? දේ සඳහා පාවිච්චි කරන වර්ණ සහ ඒ සඳහා පාවිච්චි කරන රෙදි මෙටීරියල්ස් එහෙමත් අපි ගන්නකොට ඇත්තටම දැන් ඉස්සර නම් වෙස් ඇඳුමෙන්ම තමයි ඔය සියලු වන්නම් නැටුවේ. හා පිරිමි. පිරිමි. හැබැයි වේදිකාවට මේක ආවට පස්සේ සහ කොළඹ යුගයේ මේ කාන්තා නර්තන මේ සම්ප්‍රදාය මේක පටන් ගත්තට පස්සේ ඒ ගුරුවරුන් චිත්‍රසේන පනිවාර්ත වැන්නවුන් තීරණය කළා රයිට් මේ නැටුම කාන්තාවන්ට සුදුසුයි. මේ ගජගාවන්නම මයුරාවන්නම මොකද ඒ වැචින ලාලිත්‍ය. ඒ කාන්තාවන් සඳහා ඇඳුම් නිර්මාණය වෙනකොට අර සත්වයින්ගේ ඒ ලක්ෂණ ඔවුන්ගේ වර්ණ දැන් උදාහරණයක් හැටියට මයුරා වන්නම නිර්මාණය කරනකොට මොනරෙක් නිල් කොළ වර්ණ මේ අර කොම්ප්ලිමෙන්ටින් කලර්ස් එක්කලා ඔරෙන්ජ් ගෝල්ඩ් ඒවා ටච් වෙන විදිහට නිර්මාණය කරා. ගජගා වන්නම නිර්මාණය කරනකොට අලු කළු ප්‍රධාන වශයෙන් යොදා ගනිමින් එතකොට ඒ විශේෂයෙන්ම අර පෙනුම ඊළඟට චරිතය ඒ එක්කේ හස්තියා ඒ සත්වයාට තියෙන කැරක්ටර් එක අනුව ඒක ඉස්මතු වෙන විදිහට වර්ණ භාවිත කළා සහ හැඩතල. ඊළඟ දැන් උදාහරණයක් හැටියට මයුරා වන්නම නටනකොට මගේ තාත්තා ඒ කාලේ නිර්මාණය කරපු ඇඳුම කොට අර බෙස් ඇඳුමේ හඟල වගේ කොටයි ඉදිකට නිල් කලිසම ඇඳන මෙතන හෙඩ් ඩ්‍රෙස් එක අර උඩරට පායින් පත වගේ කොටස වෙනුවට පොඩි මොනර පිලක් වගේ ඒ වාගේ නිර්මාණයන්ට ගියා කලින් කලට. ඒකේ විවිධ මේ විකාශනයන් පසුව වර්ධනය වුණා. ඉතින් හැබැයි හැම එකක්මත් එහෙම කරන්නේ නැහැ. මොකද එහෙම කරන්නත් බෑ නේද චන්ද? දැන් හැම සතෙක්ම නටනකොට ඒ සතාගේ විදිහට දැන් හා අපි මුසලාඩි වන්නම නටුවයි කියලා හාවෙක් වාගේ කොස්ට්යුම් එකක් හදන්න බෑ. ඒක හනුමවන්නමට හනුමවගේ ඒක ගැළපෙන්නේ නැහැ. එතකොට අන්න ඒ ගැළපීම නොගැළපීම තීරණය කර ගැනීමට නොහැකි වීම තමයි වර්තමානයේ මේ ඇඳුම් හා නැටුම් කලාවේ පරිහානිය. ඒ වගේම ගැහණු පිරිමි දැන් තුර ගවන්න හොඟක් වලට පිරිමි. ඔව්. හැබැයි උකුසාවන්නම අපි ගැහණු කිව්වා. ඊට පස්සේ චලනත් එහෙමයි. දැන් උකුසාවන්නමට පැණිලි පාවචන. ගජ ගවන්නමට පැණිලි පාවචන. හස්තියාගේ ගමන් විලාසය. හස්තියාගේ ගමන් විලාසය. බරගතිය. සේනකද සිල්වා මහත්මයාගේ මම අහන්න කැමතියි දැන් නර්තනයේ සඳහා ඇඳුම් නිර්මාණය කරනවා කියන්නේ වෙනම දෙයක් නේ. සාමාන්‍ය ෆැෂන් ෂෝ එක ඇඳුම් නිර්මාණය කරනවා වගේ දෙයක් නෙමෙයි. චලනම සඳහා ගැළපෙන විදිහට ඇඳුම් නිර්මාණය කරන්න ඕනේ. සඳ පහසු විදිහට. කොහොමද ඒක නිවැරදික ආකාරයෙන් කරන්නේ? ඉස්සලාම මම හිතන්නේ මේ රෙදි පිළි තෝරා ගැනීම ඉතාමත්ම වැදගත්. එතකොට මේ දැන් නර්තනයක් කියන්නේ ඉස්ලාම් එක නර්තන ඉදිරිපත් කරන ඒ ශිල්පිනී හරි ශිල්පයා හරි ඇඟ තමයි ඉස්ලාම් මේ ප්‍රමුඛත්වය. ඔව් ප්‍රමුඛත්වය ඒක හරි සිරුර. ඔව් සිරුර. ඒවා ලස්සනට තියෙන්න ඕනේ. ඒ ප්‍රොපෝෂන් එකට තියා ගැනීම තමයි හොඳ ඩාන්ස් කෙනෙක්ගේ ලක්ෂණ. ඒ වගේ තමාට වුමනා කරන ඒ මස්ල්ස් තියෙන කකුල් වල ඒ වගේ නම්‍යශීලීභාවය තියෙනවා. නම්‍යශීලීභාවය තියෙනවා. ඊට පස්සේ ඒ ඇඟ මේ ඒ ඇඟ අරගෙන ඒ තමා කරන ඒ නැටුම් නිර්මාණය අනුව කොස්ටියුම් එක මේ නර්තනය කරන ශිල්පියා හරි ශිල්පීනියට හරි ඉතා පහසුවෙන්
ඒක ඇඳගෙන නටන්න පුළුවන් හැකුත් වෙන්න ඕනේ. මෙහෙන් හිර වෙලා මේ හත උස්සන්න බෑ. එහෙම බෑ. අපි දකින්න සමහර ස්ටේජ් එකේ ගැලවිලා වැටෙනවා. ගැලවිලා වැටෙනවා. අර මම දැක්කා උඟාක් ඔය මේ මේ උස්සනටලාගේ අර මේ මේ අතේ අත තියෙනවා ගසට් එකක් මෙහෙම දාන. එතකොට අත ඕන තරම් උස්සන්න පුළුවන් නැත්තම් ඇත්ත මෙහෙම හිරට මැහුවොත් අත උස්සන්න බෑ මෙතනින් හරියට. ඒවලට තියෙන්න ඕනේ. එක්ක දැන් ඉතින් හුඟක් ස්ට්‍රෙච් රෙදි ඇවිල්ලා තියෙනවා. ඒ වගේම පාවිච්චි වෙනවා දැන් හුඟක් dancers ලා ලේසි. ඉක්මනට ඇඳ ගන්න පුළුවන් darts නේ. ඒ කියන්නේ ඒකත් ලොකු පහසුවක් ඒක. අර darts මහා ඉඳ පොඩ්ඩක් මාත් උනොත් ඔවා ගලෝ ගලෝ window නේ ස්ට්‍රෙච් රෙද්දක්. අක් ගාලා ටී-ෂර්ට් එක ඒව ලස්සනයි. ඒවලි කරන්න පුළුවන්. ඒ වගේ හුඟක් හොඳ රෙදිත් තියෙනවා දැන්. ඉතින් ඒ වගේ මේ මම හිතන්නේ ඉම්පෝර්ට්ම වැදගත් වෙන්නේ මේ මේ නැටුමට ගැළපෙන්නත් ඕනේ. ඒ වගේම පහසුවෙන් නටන්න පුළුවන් වෙන්නත් ඕනේ. ඒ වැඳගත්තත් පස්සේ. නේද? එතන ඔව්. සේනකම දැන් මම කියන්න කැමති උගුල්වන් නටු අපේ නටු සාර්ථන මේ ප්‍රසංගයක් ගත්තාම අයිටම් ගොඩක් තියෙනවා. සාමාන්‍ය 15කට එහා තියෙනවා. ඔව්. එතකොට නිර්මාණකරුවා මේකත් එන්නේ සම්බන්ධ මාතෙන් තමයි. නිර්මාණයේ ඇඳුමක් නිර්මාණය කරපුවම මේක ක්වික් චේන්ජ් එකකට හරවන විදිහට පුළුවන් වෙන්න ඕනේ. අපිට බැරි නම් මේක ගලවලා අනිකට යන්න ඒ ඇඳුම නිර්මාණය වෙන විදිහින් මේක වෙන්නේ. මිනිත්තු 5ක් ඇතුළේ එකක් නටලා ඊළඟ අයිටම් එකේ මේක පහකට මාරු. පහකට මාරු. අයිටම් එක ඇතුළෙත් මාරු කරන අවස්ථාව නම් මට මතකයි කිංගි කොරම අපි 5 6ක් 3 මිනිත් වලින් පුක් ගන්න දෙනවා. හැබැයි එතකොට දැනගෙන තියෙන්න ඕනේ නැතු ඇඳුම නිර්මාණය කරන එකනයි මහාන එකනයි මෙතුමගේ අම්මා එතන එනවා. මේක කොත්තේ කොච්චර ඉක්මන ප්‍රශ්න show වගේ. මෙතනින් ගිහිල් අනිත් පැත්තට ඇඳගෙන අනෙක් ඇඳුම එනවා. සියලුම දේවල් ආභරණ ඉඳන් මාරු කරන්නේ මේ හැම දෙයක්ම ලෙහෙසියෙන් කර හැකි විදිය නිර්මාණය අමාරුයි. ඇඳපු එකක් කොපි පේස්ට් කරලා නිර්මාණය කරන්න බෑ. හැබැයි ඒක ගලවලා අනෙක් ඇඳගෙන ඉන්න ලේසි නෑ. අපි නිර්මාණ කරුවා දැනගෙන තියෙන්න ඕනේ. ඒක තමයි අර නිකන් ටග් ගාලා මෙහෙම අර බඳ පටි හරි ඉන පටි හරි මෙතන ටග් ගාලා ඉස්සරහට ගැට ගැව ඒක ඔක්කොම මෙහෙම ඉනට පිට වෙන විදියටයි ඔක්කොම කලින් මහලත් එක සැලක් හැටියට හදලා තියෙන්නේ. මේ හැම දෙයකම අවශ්‍ය වෙන්න අර කලින් කිව්වසනේ සිරුර. සිරුර හැදේ හරිනම් ඕනම විදිහ ගන්න අරහින් වහන්න මෙහින් වහන්න කිසි දෙයක් ඕන නැහැ. සහ ඒත් එක්කම මේ සේනකක් කියනකොට මට මතක් වුණේ කලර්ස් වගේම මේ සිරුරක දැන් අපි තුන් උදාහරණයක් හැටියට අපි නැට්ටුවා උසින් අඩුයි. හැබැයි කොස්ටියුම් ඩිසයින් එකෙන් අපිට පුළුවන් එයාව උසින් වැඩි කරලා පෙන්වන්න ඒ කලර්ස් පාවිච්චි කරන විදිහෙන් සහ ඒකේ යම් කිසි විදියකට ගන්න මේ 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 මොටිව්ස් මේ 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 හැඩතල මොස්චර ඇප්ලයි කරන විදිහෙන් මේ නැට්ටුවාගේ හැඩ උස් කරලා පෙන්වන්න පුළුවන් කොස්ටියුම් ඩිසයින් එක. ඒක අනිත් පැත්ත කරන්නත් පුළුවන්. අනිත් පැත්ත වෙනවා. ඒක දැන් මෙත රවි කියන එක මම කියන්නේ අපි ගත්ත රෙද්දක් අඳිනවා. රෙද්ද අඳපම නෙරියේ උස වැඩියෙන් ගන්නවා. ගත්ත ගමන් රෙද්ද කොට වෙනවා. හැබැයි නෙරිය සාමාන්‍ය තුනෙන් බෙදලා ඒකේ කොටසයි ගන්න. ඒකට දිගට පේන්නේ රෙද්ද උසට පේන. මේක දෙකෙන් බෙදලා නෙරිය දාන තියෙනවා තමයි. මම ඊයේ පෙරේදා දැක්කස ඇත්ත සර් කියන කතාව මට හිතුණා. නෙරිය ගොඩක් දිගයි උස ළමයි කොට වෙලා පේනවා. අර නෙරියෙන් තමයි ඒක හැක්මරි අනික ස්ලීව් එක අත. නමුත් තව වැදගත් දෙයක් තමයි බලන්න කොච්චර මේ මේ සරල විදිහට මේ දවස්වල අපි දැන් දෝතියක් අඳනවා නම් නිකන් අරස් රෙද්දින් ඒකෙන් ඒකේ අඳන විදිහෙන් මෙතන ලස්සනට මෙහෙම මෙහෙම ප්ලීට් වෙනවා. ඒ වගේ හුඟක් මේ රිච් දේවල් තියෙනවා. කියන්නේ සිම්පල් දේවල් වලින් කොහොමද ඒ හතරස් ඒ දිග රෙද්ද අරගෙන අපි දෝතියක් වගේ අඳලා ඉස්සලා නැට්ටුවේ ඇඳේ ඉවනේ ඊට පස්සේ මුළු වෙස් තට්ටු ඇඳුම් ඔක්කොම රෙදිනේ මහල තිබුණේ නැහැ නේ මොනවා කිසිම දෙයක් මහල නැහැ මේ අර අර හංගල එහෙම පවා දිග 90කට රෙදි කච්චිය අරගෙන ඒකේ වෙන තියන හතර තියෙනවා සර් හතක් විතර 6 මොන පිස්සුද 6 ඔහොම එනවනේ දිගට හංගලට වෙනම 6 දෙකක්ද ගොඩක් ඒක කැඩි කැඩි නෙන්නේ මල්ලි කැඩිලා එනකොට මේ එක රෙදි කච්චියකින් තමයි මේ සේරම හදන්නේ. පස්සේ කාලේ ඇත්තටම අර මේ වේදිකා ප්‍රසංග වලට මේ ක්වික් චේන්ජස් වලට තමයි ඔය රෙඩිමේඩ් එක හදලා දෙනවා නිකන් කලිසම වගේ මෙහෙම ඇඳලා. කියන්නේ මෙතන නිකන් මෙහෙම ක්‍රොච් පීස් එකකින් ඒක ප්ලීට් කළා ඒක නැහුවම අර වගේම පේන්න අපි හදලා තියෙනවා. මෙහෙම කරනකොට අඳින්න පුළුවන්. දැන් සමහරලාට එකම ඩිසයින් එක හොඟ දිනෙට එක විදිහට අඳින්න බෑ. හැටරෙන්දි මගට උදාහරණයක් දෙන්න. දැන් සමහර කලිසම් ගන්න ගියාම පිටිපස්සෙන් ලොකු එකෙකුට දීපුවාම කලිසමේ සාක්කු ලොකු එකක් තමයි ගැලපෙන්නේ. ඒ කලිසමේ සාක්කු පොඩු සාක්කු පොඩි වෙච්ච ගමන් පස්සට පොඩි පේනවනේ. ඔව්. ඒකේ මානි පැත්ත පොඩි පස්ස පොඩි එකෙකුට ලොකු සාක්කු දෙකක් දැම්ම තවත් පොඩි වෙන පේන්නේ. එම දේම තමයි හැටරෙන්දි.
හැත්තේ ඩිසයින් එක අනුව වෙනස් වෙන තමන් කොච්චර ලොකුවට පේනවද පොඩියට පේනවද ඒ ඩිසයින් එකෙන් ඒක වෙන්නේ එකම ඩිසයින් එක දාන්න බෑ අපට හැබැයි ක්ලයින්ට්ස් ඉම්පෝර්ටන්ට් කැපෙන විදිය අපි කොට අපි ගත්තොත් එීම සාමාන්‍යයෙන් ස්ලෙන්ඩර් ස්ලිම් මස්කියුලින් කියලා කොටස් තුනකට බෙදෙනවා ඒ කියන්නේ සිහින් කට්ටිය රවුම් කට්ටිය මාංශ පේශි වැඩි කට්ටිය කොටස් තුනම අර්ථ ශිල්පික තියෙන්න ඕනේ මාංශ පේශි නැත්නම් පැනිලියෝට යන්න බෑ ශක්තිය නැහැ ස්ලෙන්ඩර් නැත්නම් ශරීරයේ ඇඟ පේන්නේ නැත්නම් ෆ්ලෙක්සිබිලිටි ඉතින් මේ නර්තන ශිල්පියට මේ තුනම තියෙනවා. ඉතින් ඒකට ඇඳුවක්. මම නම් කියන්නේ නර්තන ශිල්පියෙක් කණ්ඩායමකට ගන්නවා නම් එකම හැට්ටේ දොරස් දෙනාටම අඳින්න පුළුවන් වෙනවා. තමා ශරීරේ හදාගත යුතුයි. එතාව එකක් තියෙනවා දැන් මම දැක්ලා තියෙනවා ඒ නිකන් එක එක නිකන් කලබල මේ මේ නැටුම් ගෲප්ස් වල තම් පොටවල් මෙහෙ ගැලවිලා හරි නේද? ඔව් ඒ හරි විදියට මේ මේ කන්ස්ට්‍රක්ට් කරන්න ඕනේ. ඒක වාගේ කියන්න ඕනේ කස්ටම් ඩිසයින්. ඔව් නෑ දැන් ඒ දවස්වල තිබ්බේ නෑනේ දැන් අපිට බ්‍රා කප්ස් තියෙනවා අපිට ඒ වගේ වාරගෙන ඒවා උඩට කරන්න පුළුවන් ටග් ගාලා ලෙහෙසියෙන් අඳින්න පුළුවන්. දැන් ඇඳුමෙන් අපේ පළවෙනි දැකීමෙන් 75% අපි අවධානය දිනා ගන්නවා කියනවනේ සර් ෆස්ට් ඉම්ප්‍රෙෂන් කියන එකෙන් දැන් නටන්න කලින් අපි ඇඳුමට ටග් ගාලා අපි උක දැක්ින්නේ ඒකෙන් මොහෙබ්බෙන් හැලලා තිබ්බොතින් අවධානය ඒකට ප්‍රධාන හේතුව මොකද කලින් ඇඳුමත් එක පුහුණු වෙන පුහුණු වෙන ඇඳුමත් සබ්ජෙක්ට් එකක් වෙන නර්තන නිර්මාණයට ඇඳුම භාවිතා කරන විදිහ ඇඳුම ගන්න විදිහ කකුලක් ගත්තාම රෙද්ද යන විදිහ වෙනවා අපි ඇඳුමේක තියම් යම් දේවල් කරනවා ඒකට ශක්තියක් තියෙනවා මේ කිසිම දෙයක් නැතුව එදා ඉන්ටර්ලූඩ් එක ගන්නට කොස්ට් වෙන කෙනෙක් ඔය තව එකක් තමයි මම හිතන්නේ මේ මේ ස්කින් ටෝන්ස් උත් හරි මැච් කරන මැච් ස්කින් ටෝන්ස් වලට මැච් වෙන කර්ණ කලෙක් කරගෙන ඒක ගක්ම වැදගත් ඇත්තටම දැන් උදාහරණයක් හැටියට අපි හිතමු බොහෝ දෙනෙක් මේ අද වර්තමානයේ ඉන්න අය මේ හුදෙක් මේ මේ වෙනස් වීම තකා මැරුන් වගේ මේ වර්ණ පාවිච්චි කරනවා සම්පූර්ණ මේ ඇඳුමට එහෙම ගත්තහම මේ දැන් ඒ මැරුන් කියන්නේ මෙහෙම උරා ගන්න කලර් එකක් නේ සමස්ත නැට්ටුවම යට යනවා අදි නැතුව එහෙම අනිත් එක තමයි ඒ ප්‍රොපෝෂන් එක දැන් හැම ඩිසයින් එකකම ප්‍රොපෝෂන් එක පිළිබඳව ඒ පරිමාව කිසියම් දෙයක උදාහරණයක් හැටියට ඇඳුමකට මේ ඔළුව වගේ 4-5 ගුණයක් උස ඇඩ්‍රස් එකක් දැම්මොත් ඒ ප්‍රොපෝෂන් එක අවුට් එතකොට මේ මේ පේන්නේ මේ විකෘති වෙච්ච රූපයක් දැන් උදාහරණයකට බලන්න අපේ බුද්ධ ප්‍රතිමාවල මේ සේනකගේ ගෙදර තියෙනවා හරි ලස්සන බුදු පිළිමයක් හරිම ප්‍රොපෝෂනේ දැන් ඒවයි සිරස්පත මේ අතෙන් එකයි මෙතන ඕකම තමයි තියෙන්නේ වෙස්සඳු මේ 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 පාහිම්පතියේ තියෙන ප්‍රොපෝෂන් එක දල වශයෙන් ඒකට එන්නේ ඒ ඒ ප්‍රොපෝෂන්ස් පිළිබඳ දැනුමක් තියෙනවා දැන් වෙලා තියෙන්නේ අර අදිභූෂණය ඕනමට වැඩිය මේක අලංකාර කරලා මේ මේ කොස්ටියුම් එකෙන් විශාල කරලා කෑලි ගොඩාක් දානවා විශාල උස මෙහෙ පැතිරිච්ච පොඩ්ඩක් බඳලා ඒක වටෙත් පුණුමුණු ආහාරය ඔතනවා එතනටම දානවලු අර සේනක කලින් කිව්වේ මේ ඇඟේ තියෙන මේ ලයින් එකක් බොඩි ලයින්ස් මෙව මොනක්වත් නටනකොට පේන්නේ පාට ගොඩකුයි මේ කෑලි ගොඩකුයි එහෙම එහෙ යනවා අර මේ වෙනද සීක්වෙනු දීඩුයි සාරවිත කරත්තයක් පොළොවේ ගැහුවා වගේ තමයි අටුව නටනකොට නෑ තව එකක් තමයි කියන්නේ මේ ඔයාගේ ස්කින් එක දැන් මේ කාගේ හරි මේ තද පාට කළු මේ වර්ණයක් තියෙන නම තියෙන කෙනෙක්ට අපි නිල් පාට හරි කොළ පාට මේකක් දැම්මොත් එයාගේ ස්කින් එක ග්ලෝ වෙනවා. දැන් එයාට බෑ රෝස අඳින්න. එයාට බෑ බේජ් අඳින්න. මොකද අර එළියට එන මෙයා යට යනවා. ඒ වගේ ඔව්. ඒ වගේ. ඒකට චීන වගේ තියෙන ඒ හැමකට ඒ හැම වෙන වෙන මේ හැම වර්ණවලට හුඟක් එක එක ඒවා කරන්න පුළුවන් තමයි සිලෙක්ට් කරගන්න රෙදිවල වර්ණවලින්. ඔව් අපි ඔය ගැන කතා කරමු සර් මේ විරාමයෙන් පස්සේ. අද කතා කරමින් ඉන්නේ රංග වස්ත්‍රාභරණ නිර්මාණය සහ වේශ නිරූපණය පිළිබඳව. ඉතින් වේශ නිරූපණයට අපි තාම ආවේ නැහැ. මොකද රංග වස්ත්‍රාභරණ පිළිබඳව බොහොම රසවත් කතා බහක් මෙතන යන්නේ. ඉතින් ඒකේ තව ඉදිරියට අපි ඒකේ දිගුවක් තමයි මෙතනිනුත් කරන්නේ. මේ සර් දැන් පාට අණුව වෙනස් වෙනවා නේද අදහස? දැන් කිව්වා සේනකේදී සිල්වා මහත්මයා ගෝණුසුම් වර්ණ තියෙනවා, සීත වර්ණ තියෙනවා සහ
දැන් මේ පාට ඇඳුම නැටුමකට පාට තෝරා ගන්නකොට මොන මොන වගේ දේවල්ද සහ ස්ටේජ් එක ගත්තාම මේ මුල්ලට සර් කතා කරනකොට කියන පාට පාවිච්චි කරන විදිහවල් තියෙනවා සහ ආලෝකයත් එක්ක පාට අපේ සාමාන්‍ය වේදිකාවේ යමක් නිර්මාණය කරන කලින් කිව්ව වගේ ෆ්ලෝ පාත් වේ අපේ දෙකක් තියෙනවා කොටස් 9කට බෙදෙනවා සාමාන්‍යයෙන් දැන් අපි සාමාන්‍ය යමක් නිර්මාණය කරනකොට වේදිකා ප්‍රේක්ෂකයන් ඉඳගෙනනකොට වේදිකාව ඉස්සර අපේන්නේ නැගෙනහිර ඊසානෙන්නේ දේවියන්නේ හුඟක් වෙලාවට ශිල්පියන් ඊසානෙන් එන්නේ අපි දැන් ඔබ අපි ලියන්නෙත් මෙහාටනේ අපි කියවන්නෙත් මෙහෙන් ලෙෆ්ට් ටු රයිට් තමයි යන්නේ ඉතින් මෙහෙම එනකොට වැදගත් හරි ගැඹුරු පාටකින් තමයි සාමාන්‍ය කහවක් වර්ණ පාවිච්චි වෙන සමහර අවස්ථාවලදී තමන් එතනට නෙමෙයි යන්න හදන්නේ සමහරවිට නැටුමක් නිර්මාණය කරනකොට අනිවාර්යෙන් ඇඳුම නිර්මාණය කරන එක එතන ඉන්න ඕනේ. මේ දවස්වල වජිර මහත්මිය චිත්‍රසේන මහත්මයා ඒ අපේ ගුරුතුමාණන්ලා නැටුම් නිර්මාණ කරන සෝමන්ද මහත්මිය ඉඳගෙන ඉන්නවා. පොළ අඳිනවා. චිත්‍රාලු. මොකද ඒ චලනයට හරියන්න ඕනේ ඇඳුම. ඇඳුමට චල දැන් හැබැයි වෙස් ඇඳුම ගත්තොත් අපි වෙස් ඇඳුමට හරියන හරි සාරිලන විදිය චලන වලට යනවා. දැන් අපිට මෙතන අතක් ගන්න බෑනේ වෙස් ඇඳුම ගත්තාම තට්ටුවට බැලන්ස් වෙන්න ඕනේ. හැබැයි නව නිර්මාණ යනකොට අනිවාර්යෙන් ඇඳුම නිර්මාණය කරන එක නෙන්න ඕනේ. නැත්නම් ඇඳුමේ ලොකු හානියක් වෙන්න පුළුවන් නර්තනයට. දැන් සමහර වෙලාවට දැන් රෙදි ජාති ගත්තාම පිරිමි රෙද තියෙනවා, ගැහණු රෙද තියෙනවා. ස්ත්‍රී පුරුෂ දෙකම රෙද්ද ජාතියම තියෙනවා. ඒ ජාතියන් කියන්න පුළුවන්. අද මම දකිනවා ගැහණු කියන්නේ සාරියක් වගේ රතු පාට දැන් සාමාන්‍ය පාටතේම රතු ගත්තොත් ගැහණු රතු තියෙනවා, පිරිමි රතු තියෙනවා. මේක නොදැන කරන එකන ගැහණු රතු ඇඳගෙන ගැහණු රෙද්ද ජාතියත් ඇඳන් දෝතියක තංගින පිරිමි. රජු වන්ට යනවා ඇඳගෙන. මේ දන්නේ නැති ඉඳන්. එහෙනම් මේ පොඩ්ඩක් අධ්‍යයනය කරන්න නිර්මාණය කරන එක නම් දකින පරිදි දකින්නේ රතු දකින්න දේ දැන් අපි සාමාන්‍ය කෙනෙක් කොටම මේ හිස රවුම් මේ මැද කොහෙද තියෙන්නේ නහය. නහය නෙවෙයි මැද තියෙන්නේ ඇස් දෙක. අර කොපි පේස් කරන්න කරන්න නහය. ඒ වගේ තමයි දකින්න එක නම් එක පාට දැකලා රතු දැම්මා. හරි ෂොක් රතු. මොනවද දැමේ? ගැහණු රතුයි ගැහණු රෙද්දයි. ඒතර කොයි වගේද අර රජු රපේන මට මේ මාදිර කියන්න බෑ නම් දැන් මේක නොදැන කරන එක. ඊට පස්සේ දැන් අර කලින් කවර මේ පැත්තේ 3 දෙනෙක් ඉන්නවනේ මේ පැත්තේ පාස් මේ 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 7 දෙනෙක් ඉන්නවට මේ පැත්තේ ශක්තිය වැඩි මේ පැත්තේ අඩුයි කියලා දැන් පාටෙන් වෙනස් කළ හැක. ඒ වගේම නැටුම් එක්කම යනවා ප්‍රොප්ස්. ප්‍රොප් එකක් අතට ගත්ත කියන්නේ ඒකත් සබ්ජෙක්ට් එකක් කරනවා. නැටුමට සම්බන්ධ වෙනවා. අපිට කලගෙඩියක් ගත්තාම කලගෙඩිය යනකොට ඒ නැටුමට සම්බන්ධයි. කලේ එන රාම තියෙනවා. මක් ඇඳගෙන ඇඳුම ඇඳගෙන ඔහේ ඇඟේ ඔතාගෙන එල්ලගෙන නටන්නේ නැහැ. ඇඳුමට චරිතයක් දිය යුතුයි. වෙස් ඇඳුමත් එක්ක හොන් නල්චන සිල්ප ගත්තම ජටප්ට ගහනවා ගත්. නරු කරකෝල ගන්නවා ගන්න කිදි මේ කස්රේ පොඩ නරු එන්නේ මේ. ප්ලේන් එක යනවා ගෙන්නේ. ඉතින් ඇඳුම භාවිතාව වෙනවා හුඟක් මදි. ඇඳුම භාවිත කළ යුතුයි. Tamanta අවශ්‍ය චලනේ චලනේ තව ඔප දාන්න තව තව කැරක්ටර් එකක් දෙන්න හරියට. තව දීප්තිමත් පේන්න. තව ආකර්ෂණය අද ගන්න ඇඳුම පාවිච්චි කරන්න. රයිබන්දු සර් කොහොමද දැන් සර්ගේ තාත්තා අංග වස්ත්‍රාභරණ නිර්මාණ ශිල්පියෙක්නේ ඔබේ නර්තන නිර්මාණයන්ට ඔබම ඇඳුම් නිර්මාණය කරනවද නැත්නම් වෙන කාගේ හරි සහයෝගයක් ලබා ගන්නවද මුල් යුගයේදී නම් තාත්තා නිර්මාණය කරා දැන් මගේ වට මම නිර්මාණය කරනවා තාත්තා කරා වගේ කොස්ට්යුම් එක අඳිනවා ඒක තමයි මම හිතන්නේ හැම ඩිසයිනර් කෙනෙක්ම ඉස්සෙල්ලා ඒ ෆිගර් එකත් එක්කලා කොස්ට්යුම් එක අඳිනවා කොහොමද මේ මිනිස් සිරුරකට මේ ඇඳුම ඇඳගහම පේන්නේ කොහොමද එතන අඳින එකත් නැටුම් පෝස් එකක් නැටුම් පෝස් එකක් වෙන්න ඕන හුඟ දෙනෙක් අඳින්නේ රිජු එකක් නෑ ඒ අංගේ ඒ නැටුමට අදාළ පෝස් එකක් විය යුතුයි දැන් අපි බලමු අර ඩිසයින් වල තියෙනවා ඒ වගේ නැට ඇඳුමක් ඇඳදාම ඒ පෝස් එකකින් අපි හිතමු චරිතයක් නම් ඒ චරිතේට එන්න පුළුවන් මෙසෙයාවක් තියෙනවා. ඒක ඒකෙන් තමයි මේ මේ ඩිසයින් එකේ ඒ පෝස් එක ඇඳලා ඒක එතකොට මේ අනිත් එක තමයි මෙහෙම ඩිසයින් එකක් ඇඳලා ඒක අපි ෂෙයා කරන්න ඕනේ. මේක රංග විඤ්ඤාස ශිල්පියයි ඇඳුම් නිර්මාණ ශිල්පියයි විතරක් ඕක දිහා බැලලා ඇඳුම හදනව නෙමෙයි. නටන නැට්ටු ඔක්කොටම මේ කොස්ටියුම් ඩිසයින්ස් පෙන්නලා මෙන්න ඕගොල්ලෝ ඇඳපුවාම ඉන්න හැටි මෙන්න මේ වගේ හැඩතලයක් ගත්තාම ඔන්න ඕකද එතකොට ඒගොල්ලන්ට වැටහීමක් එනවා කොස්ටියුම් එක ඇඳාම අපි ඉන්නේ කොහොමද එතකොට ඒගොල්ලෝ මුලින් කල්චියා ඉමේජින් කරලා තම මානසිකව සූදානම් වෙනවා අර වගේ කොස්ටියුම් එකක් ඇඳාම මොකද්ද වෙන්නේ කියලා මම දකින අතට මේ ඊළඟ එක තමයි මම කියන්නේ තියෙන්නේ මේ අනිත් එක තමයි ආලෝකය දැන් ලෝකේ හොඳ ඇඳුම් නිර්මාණ දිහා බලපුවාම සේනක මං හිතන්නේ එකඟ වෙයි හුඟක් කොස්ටියුම්ස් මේවා වේදිකාව සඳහා නර්තනය සඳහා බැලේ මොඩර්න් ඩාන්ස් වේවා ෆිල්ම් වේවා මේ ෆැෂන් ඩිසයින් වල වේවා
ලයිට් ඇබ්සෝබ් කරන මෙටීරියල් තමයි හොඟක් පාවිච්චි කරලා තියෙන්නේ. මේ මේ ලයිට් රිෆ්ලෙක්ට් කරන මේ සිල්ක් ගන්න එපා කියන එක සිල්ක් ගන්නේ නැහැ කියන එක නෙමෙයි. හැබැයි ඒ සිල්ක් වලත් පාවිච්චි කරන විදිහක් තියෙනවා, එන්නේ ප්‍රපෝෂන් එකක් තියෙනවා. කොච්චරක් ප්‍රමාණයකට අපි මේක රිෆ්ලෙක්ට් කරන්න ඕනද, කොච්චරක් ප්‍රමාණයකට ඇබ්සෝබ් කරගන්න ඕනද. ඒ වගේම මේ මේ ලයිටින් උත් හරිම ඉම්පෝටන්ට් මේ මේ දැනුතියක් සාර්ථක කරගන්න. කියන්නේ බලාගෙන ඉන්න කෙනාට රසවත් කරන්න පුළුවන් ලයිටින්. දැන් උගත අය දැන් මේ ස්කෑනර් දාගෙන අරවා මේවා LED ලයිට් ඒවා සූටබල් නෑ. දැන් අපි ඉස්සලාම ගන්නකොට සිලුවට් එකක් ඉන්නේ ඩාන්ස් කෙනෙක් පටන් ගන්න, ඊට පස්සේ බැක් ලයිට් එකක් එනවා, ඊට පස්සේ සයිඩ් ලයිට්, ඊට පස්සේ ෆ්‍රන්ට් ලයිට්. ඒ දානේවත් මේ 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 බ්‍රයිට් ලයිට් එකක් මෙහෙම එනකොට නැට්ටුවන්ට ඒක දිහා බලාගෙන ඉන්න බෑ, ඇස් වලට අමාරු. ඒ වගේ මේ ලයිටිනුත් හරි ඉම්පෝර්ටන්ට්. මේක තමයි වගේම නේද, මේක තව එකක් තමයි පටලගෙන. මොකද්ද අපි කරන මාධ්‍ය? ශාන්ති කර්මයටද, ශාන්ති කර්ම වලටද නිර්මාණය වෙන්නේ? වේදිකාවටද, චිත්‍රපටියටද, ටෙලිවිෂනයටද, හෑන්ඩ්ෆෝන්? අද ජංගම දුරකථන ඇවිල්ලා ඉතින් අපි දැනගෙන තිබිය යුතුයි මොකක් උදෙසාද අපි මේ නැතුව මේ නිර්මාණය කරන්න කියලා. අනිවාර්යයෙන්ම තව මේ මේ රවිට අමතකුණා කියන්න, සාමාන්‍යයෙන් ඇඳුමක් නිර්මාණය කරනකොට මේ මෙතුමගේ පියාගේ චිත්‍ර දැක්ලා මම කියන්නේ ඇඳුම තියෙනවා, ඊට පස්සේ සයිඩ් වියු එක වෙනම තියෙනවා, ඊට පස්සේ මේ පැත්තේ සයිඩ් වියු එක වෙනම තියෙනවා, ඊට පස්සේ පිටිපස්සේ වෙනම තියෙනවා, පාද දෙක වෙනම තියෙනවා, වෙනම වෙනම තියෙනවා, ගෙල වෙනම තියෙනවා. මේ වගේ කොටස් වශයෙන් තියෙන මාතගෙන කොටස් වශයෙන් තීර තමයි මේන් එක තියෙනවා. අද හුඟක් දකින්නේ එක ඩිසයින් එකයි පිටිපස්සේ. මොකද නර්තන ශිල්පියා කියන්නේ 3D නටනෙක් කෙනෙක්. 360 මූවමන්ට් වලට යනවා නම් ඒක දැනගෙන තියෙනවා. ද වෙස් නැට්ටුවාගේ මං දකින ලස්සන පැත්තම වෙස් නැට්ටුවන් පිටිපස්ස බොහොම හැඩයි. සර් මට බාධා කරන්න ලෝබයි. වෙලාව පොඩි විරාමයකට ගිහින් එන්න. කතාබහ කරමින් ඉන්නේ රංග වස්ත්‍රාභරණ සහ වේශ නිරූපණයේ පිළිබඳව. ඉතින් වස්ත්‍ර ගැන කතා කරාට වස්ත්‍ර ගැන ආභරණ ගැන අපි එතරම්ම කතා කරේ නැහැ. අපි වෙස් නැටුම් කට්ටලේ ආභරණ පිළිබඳව කතා කරා. දැන් නම් සර් දකින්නකොට හිතෙන්නම මේ ගොඩාක් ආභරණ දාගෙන හිටියාම ලස්සනයි කියලා හිතාගෙන ඉන්නවා වගේ කට්ටිය. ඉතින්නම් මෙතෙන්ටම බලලු දාන්න. ශිල්පී අපි ඉන්නේ. ශිල්පී අපි ඉන්නේ. මාල ගොඩාක් දාගෙන මල් ගහලා මේ ලොකු මල් පීමක් නෑ මම හිතන්නේ. ඒවා නිකන් අර මේ මේ කඩේ ආභරණ කඩේකට ගිහිල්ලා මේ මේ රණ්ඩු වෙලා වගේ. එකක් මෙතන වැඩිලා තව එකක් මෙතන දාලා. එතකොට මේ මේ නාලාල් පටි එහෙම ඒවත් දාන ප්‍රවිතියක් තියෙනවනේ, තැනක් තියෙනවනේ, ඒකේ සංස්කෘතියක් තියෙනවනේ. ඒවා මෙහෙම දාන්න බෑනේ. ඒ වගේ කියන්නේ විකෘති වීගෙන යෑමකුත් තියෙනවා. තව එකක් මම කියන්න කැමති, මම හොඳට නෝටිස් කරලා තියෙන දෙයක් තමයි දැන් නර්තනයේදී ඒ ඒ ශිල්පියා හරි ශිල්පිනිය හරි ඇස් පාවිච්චි කරනවා. එයා තමා නටන දේ තවත් එහාට ගෙනියන්නේ. ඉතින් ඒ ඇස් වල ඇඳි ඇස් දෙක ලස්සනට තියෙන එකත් හරි ඉම්පෝර්ටන්ට්. දුරට පේන. දැන් මම දකිනවා මේ දිග ෆෝල්ස් අයි ලෑෂස් මෙහෙම අලෝගෙන මේ ශිල්පිනියට පේන්නෙත් නෑ එයා කොහෙ බලනවද කියලා. බලාගෙන ඉන්න අපිට පේන්නෙත් නෑ එයා කොහෙ බලනවද. හරිකතයි ඒවා. ඒ කියන්නේ හැමෝම මේ මේ තියෙන හන්ද මේවා මෙහෙම නිකන් වැඩි ඒවා. ආටිෆිෂියලි ලස්සන වෙන්න අවශ්‍ය නැහැ. තමන්ගේ සුන්දරත්වය තියෙනවා. මේකප් වල පර්පස් එකක් ඒකනේ. මේ දැන් අපි හිතමු අපේ මුහුණේ තියෙනවා යම්කිසි හැඩතලයක්. ඒක යන්තමින් මතු කිරීම තමයි මේකප් එකකින් මූලික. මේක සාමාන්‍ය මේකප් එකෙන් කරන්නේ. කැරක්ටර් මේකප් වල නම් අපි තියෙනවා සම්පූර්ණ වෙනස් කැරක්ටර් එකක් මේ මේ හදන්න ඕනේ. නමුත් අපි මූණක් මේකප් කරන්නේ නටනකොට ජෙනරල් මේකප් එකක් කියන්නේ අපේ මූණේ තියෙන හැඩ. අපිට චීක් බෝන්ස් මතු කරන්න වෙනවා, නහය මදි නම් නහය අන්තම් මතු කරන්න. ඒ මූලික ටික කරාට පස්සේ වෙන ආටෝප එකකට අවශ්‍ය නැහැ. අනිත් එක තමයි මට මතකයි සේනක ඉස්සර මගේ තාත්තා කියනවා සාමාන්‍යයෙන් මේ බ්‍රවුන් ස්කින් එක අපි වේදිකාවේ පාවිච්චි කරන මේ ලයිට්ස් වල මේ මේ ටංග්ස්රම් ලයිට් එකයි ඇම්බර් ලයිට් එකයි ආපුහාම මේ පොඩි මේ මේ අර නම්බර් 9 මේ ටච් එක ආපුහාම මේවා මතු වෙනවා.
ඕනවට වැඩිය මේකප් ගාන්ඩ ඕන නැහැ. පොතන්ට රවී මෙහෙම එකක් තියෙන දැන් අපි මේ කාටවත් මන් දොස් කියනවා නෙවෙයි. හුඟක් දුරට අපි දකිනවා දැන් නැටුමක් ගත්තාම අපි දකින එක කියේවා LED වෝල් එකේ තියෙනවා ඒකෙන් 75% විතර LED වෝල් එකට තියෙනවා. 20% 25% විතර තියෙන කොස්ටියුම් එකට තියෙනවා. මේකප් එකට දුක්. චාලෙන්ජ් දීලා තියෙන 2% දෙක වියුත් අනිත් පැත්තනේ. ඔව්. ලොකු LED වෝල් එකක්වත් කොස්ටියුම් එකනේ ප්‍රධාන වෙන්නේ චලනය. චලනයට 2% නී චූට දීලා ඔකේ අනිත් පැත්තන කරදී තිබුණේ. ඔව්. 99% චලනය. ඔය තව එකක් තමයි මේ බ්ලෂර් කියන එක එහෙම අපි ගන්න ටිකක් මෙතනින් මූණේ ඒ නිකන් ඒ ෂැඩෝ එක පෙන්වන්න මෙතන මූණට නිකන් 3D වෙන්න. දැන් මම දකිනවා මෙහෙම නිකන් මෙතන මෙහෙම රවුන්ඩ් එකක් ඇඳපු ක්ලවුන්ස් ලවා. ඔව් එහෙම ලිප්ස්ටික් වලින් වගේම ගාලා. ඒකයි කියන්නේ තව ඇඳුම ඇඳලා දිලිසෙරේ ඇඳලා මන් දැකලා තියෙන තේන හරිය ඇඳුමෙත් මො ස්ප්‍රේ කරනවා දිලිසෙන්න. ඔව් වෙනම ග්ලිටර් ස්ප්‍රේ කරනවා. ග්ලිටර් ස්ප්‍රේ කරනවා. අනික තව හුඟ දෙනෙක් කල්පනා කරන මේකප් එක මූණේ දාන්න මේ අනිත් පැත්ත ගැන හිතන්නේ නැහැ. ආ. මේක සුදුයි. පාදකෝදලාවක් නැහැ මොනවත් නැහැ. ඒ පාදයක් කොහෙන් වෙන කාටද පාදයක් තියෙන්නේ. ඔව්. මේ ඔක්කොම නැටුමට අදාළයි. ඊළඟට දැන් මූණ හොද්දට මේක සුදු නැත්තම් කහා පාට වෙන්න මූණ මේකප් කරනවා මෙතනින් පල්ලෙහාට එයාගේ වෙන පාටක් හැමේ පාටනේ දින්නේ. ඉතින් එතකොට ඒවා තමයි වැරදි මේ නොදැනුවත්ව කරන. තව වැරද්දක් කරන අපි ගම් ග්‍රාමයේ ගුවන් කැපිල්ලක් කරනවා කියලා. ඔව්. මේ ගුවන් කැ ෆෝල්ස් අයි ලෑෂස් දාලා කොන්ටැක්ට් ලෙන්ස් එක දම් පාට කියුට් එක කියලා එකෙන් එක ඇඟිල්ලක් කහ පාට ගාලා. එක නියපොත්තක් කහ පාට. ගුවන් කපනක් දෙයියනේ එහෙම. නෑ ඒක කොස්ටියුම් වලදී සිද්ධ වෙනවා. දැන් මම ඉස්සෙල්ලා කිව්ව එකයි මේ සුදුසු මැටීරියල් එක මොකද්ද? දැන් ගැමි නැටුමකට අපිට මේ තියෙන සිල්ක් එකක් ඇඳලා ගැමි එක නටන්න නැහනේ. දැන් ඒවට මැට් ෆිනිෂ් කොටන් රෙදි වර්ග පාවිච්චි කරන්න. එතකොට ඒකේ ගැමි ගතිය තියෙන. මොකද අපි ගැමි නැටුමක් හදනකොට ශාස්ත්‍රීය නැටුම් වල තියෙන ඒ නැත්තම් මොඩර්න් ඩාන්ස් වල තියෙන ලයින්ස් හැඩතල දාන්නේ අපි ඒකේ ගැමි රාමුවකින් ඉඳලා චලන නිර්මාණය කරන්නේ. ඒ හඬ තුල ඇඳුමේ මේකප් එකෙත් ඒකට ලයිටින් පාවිච්චි කරන කොටත් ඒ ඔක්කේ ග්‍රාමියට උනා කරලා අපි ඩේලයිට් පාවිච්චි කරා මූලික දේ තියෙනවා. සහ කොණ්ඩේ බඳින විදිය කඩලා දාන විදිය උනත් දැන් අපි දැකලා තියෙන දැන් ගිරිදිවි වගේ නැටුමක් ගන්නකොට කොණ්ඩේ දිගට දාලා තියෙනකොට හරි ලස්සනයි කාන්තාලාලේ පිස්මතු වෙනවා. දැන් බර්ගන්ඩි පාටේම ගන්න එන්නේ මේ පැත්ත වෙන පාටක් ගන්න මේ පැත්ත එහෙම එනවා මම දන්නවා. පාටවල වෙනස් කරගෙන එනවා. දැන් අපේ නැටුමත් එක මොඩර්න් නැටුමක් නිර්මාණ නැටුමක් වෙනම දෙයක්. හැබැයි අපේ නැටුමක් එහෙම අපේ කමක් එක තියෙනවා. එතන අපි රාමිය සිටිය යුතුයි. අපි කියලා ඉස්සරහට පෙන්වන්නේ මොකද්ද? දැන් මම හිතන්නේ මේ 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 මොඩර්න් මේ ටෙක්නොලොජි එකත් එක්ක දැන් නැටුනොත් යන්න පුළුවන් තව තත්ත්වයකට. මොකද දැන් අපිට පාවිච්චි කරන්න පුළුවන් LED screens. ඒ කියන්නේ නැටුමට ගැළපෙන ලස්සන බෑග්ග්‍රවුන්ඩ් එකක්. නැත්නම් ඉතින් තියෙන්නේ නිකන් ස්ටේජ් එකේ මේ සයික් එක ලයිට් අප් කරලා මොන හරි ප්‍රොම්ප්ට් එකක් දාලානේ. දැන් ඒ වගේ පොඩි චලනයක් තියෙන මූව්මන්ට් සම්බන්ධ කරගෙන ඩිසයින් කරගන්න පුළුවන්. ඒවා මේ හරි ලස්සන. දැන් මේ මේ අපි ළඟ ගෙති කරපු ෂෝස් වල ඒ වගේ බෑග්ග්‍රවුන්ඩ් සිලෙක්ට් කරාම හරිම ලස්සන. අනික බෑග්ග්‍රවුන්ඩ් එකේ ප්‍රී ෂූට් කරනවා ඩාන්සර්ව බෑග්ග්‍රවුන්ඩ් එකේ ලයිව්. ඊට පස්සේ එයාගේ ෆීමේල් ස්ටේජ් එක ඒ දෙක සින්ක්‍රනයිස් කරනවා. ඒ කියන්නේ බෑග්ග්‍රවුන්ඩ් එක හරි විදිහට පාවිච්චි කරලා මෙතන සමහර නැටු නිර්මාණය කරන එක නම් එතනට එනකම් දන්නේ සමහර නැටුම යනකොට තමයි දන්නේ පිටිපස්සේ මොකක්ද තියෙන්නේ. ඊට පස්සේ සමහරට චෛත්‍යයක් තියෙන මේ පැත්තේ වැදගෙන ඉන්නවා. ඔව්. මේ පැත්ත සමහරට වැසිකිලද දන්නේ නැහැ. ස්ක්‍රීන් එකේ තියෙන මේක නේ වැදගෙන ඉන්නවා. ඇයි දකින්නේ වෙන්නේ? ඒක කලින් දැකලා පුහුණු වෙලා අපි සාමාන්‍යයෙන් ගත්තම් පොඩි ටීවී එක දාලා බෑග්ග්‍රවුන්ඩ් එක මොකක්ද දන්නේ. මේක ලොකු දෙයක් නේ. එක පාට් දවස් දෙකකින් කරන්න බෑ. ඕකට හේතුව තමයි අපේ රටේ හුඟක් වෙලාවට මේ නැටුම් කරන අය මේ නිෂ්පාදන කරන අය තුල මේ ප්‍රොෆෙෂනල් අප්‍රෝච් එකක් නැහැ මේ විෂයට. මේ වෘත්තීයමය වශයෙන් ඒ කියන්නේ ඒක ඉහළ ප්‍රමිතියකින් කරන්න. ඒකනේ තමයි මේ වීඩියෝ විෂුවල්ස් ටික ඔන්න දකින්නේ අර චන්න කිව්වත් වගේ අන්තිම මොහොතේ නැට්ටුවා එයා ඒ වෙලාවට. ඒවත් එක්ක පුහුණු වෙන්න ඕනේ. කොස්ටියුම් එකක්ද ප්‍රොප් එක? කඩුවක් පාවිච්චි කරනවා නම් කඩුව එන්නේ ෂෝ එක දැස තමයි රජුරංගේ අතර. ඒව ගන්න නැහැ. කඩුවත් එක බිම. ආයි කල්ලයක් ගෙන පිටතල කල්ලයක් ගහගත්තම කලෙත් එක වෙන අද වෙලා යනවා. ඒක තමයි දැන් ලෝකේ අපි කරන්නේ නැති දේවල් මේ. කොස්ටියුම් පරේඩ් එකක් කරනවනේ ප්‍රොඩක්ෂන් එකට. අනිවාර්යයෙන්. නටන්නේ නැහැ. ඒ හැම කැරක්ටර් එකම ඇඳලා
එකක ලයිටින් කඩිෂන් අතරේ කොස්ටියම්ස් මෙහෙම ඇවිදිනවා මෙහෙම යනවා මේ බ්ලූ ලයිට් එකේදී මේ කොස්ටියම් එක මොකද වෙන්නේ ඇම්බර් වලදී මොකද වෙන්නේ ජෙනරල් ලයිට්ස් ආපහම මොකද වෙන්නේ ලයිට් වලින් හුඟක් ඔය දම් ලා දම් පාට එහෙම නිකන් කැතම වෙලා යනවා ඊට පස්සේ ඉංග්‍රීලංකාව අර වෙසක් කාලේ අපි තියෙන අර වෙසක් ඔල්ට හදන කන්නඩි කොට්ටම් පොලිතින් එක ලයිට් ඩිරෙක්ටර් අර ජෙල් සෝල්ට් එක මාරු කරනවා කොස්ටියම් එකට මාරු කරනවා මාරු කරලා කොයි ජෙල් එකද කියලා දැන් මේක දැම්ම වෙන එකක් දැම්ම ලයික් දැන් මේ දාලා තියෙන ජෙල් දැන් ඔය මොන ජෙල් එකද හරිම කියන එක ස්කින් ටෝන් එක ගන්න දාලා තියෙන හැබැයි ඒක එයා කන්නඩි යට වෙනම කන්නඩි තියෙන වයිට් ලයිට් එක එයා බන්න මේ ජෙල් එක අපිට හොඳ ලයිටින් මේ ටෙක්නිෂියන්ස් ලයික් අපි කතා කරනකොට අපිට කියනවා ඇඳුම් වල කලර්ස් පෙන්වන්න පෙන්වන්න කියලා මේ මේ ඒ ලයිටින් ස්ක්‍රිප්ට් එකක් තියෙනවා ඒගොල්ලන්ට වෙනම ඔය මහින්දරත් මාත්‍රෝ මේකප් එකේම මේකප් කොස්ටියුම් එක අඳගෙන ඉන්නවා. අද කොස්ටියුම් එක අඳින්න නැතුන මේකප් එක දාන්න. ඔව්. මේ 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 රෙද්දත් එක්ක යන්න ටෝන් එක. මේ මේ එක ෆැමිලි එකක් වෙන්න ඕන. ඔව්. අපේ වැඩසටහනේ කාලේ දැන් ඉවර වෙගෙන යන්නේ. හැබැයි නෑ 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 නෑ. යන්න නම් වෙන්න බෑ කොහොමද? ඊළඟ වැඩසටහනේත් කතා කරන්න ගොඩක් දේවල් ඉතුරු වෙලා තියෙන නිසා මේ මාතෘකාව පිළිබඳවම අපි ඊළඟ සතියේත් කතා බහ කරනවා. ඒ නිසා මේ තුන් දිනාට යන්න මම ස්තුති කරන්නෙත් නෑ. මොකද ස්තුති කරොත් තියයිද දාන්න. ඒ නිසා තියා ගන්න ඕනේ. ඊළඟ සතියේදී හම්බෙමු ඔබ ආස කරන වැඩසටහන. ස්වෛරී අදට නිමයි ඊළඟ දවසෙත් මේ මාතෘකාවෙන්ම හම්බෙමු. ආයුබෝවන්.